අද මම කතා කරන්න යන්නේ දෙවන ලෝක යුද්ධයේ භාවිතා කරපු ටයිගර් කියන යුද්ධ ටැංකිය ගැන. ටයිගර් යුද්ධ ටැංකියක් කියලා කියන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් හමුදා විසින් භාවිතා කරපු ප්‍රධාන යුද්ධ ටැංකියක්. ඒ කාලේ සටන් බිමේ ඉදිරිපෙළ හිටපු මිත්‍ර හමුදාවන්ට ටයිගර් ටැංක් කියන නම ඇව්වාම ඇති ඔවුන්ගේ මොරාල් එක බහින්න. 1944 දී තමයි මුල් වරට ජර්මන් හමුදා විසින් ටයිගර් යුද්ධ ටැංකිය යුද පිටියට එක් කරන්නේ. දිගින් මීටර 8ක් හා පළලින් මීටර 3ක් හා උසින් මීටර 3ක් පමණ වන අතර බරින් ටොන් 57ක් වෙනවා. අනදෙන නිලධාරී, රියදුරු, වෙඩි තබන්නා, උණ්ඩ ලෝඩ් කරන්නා, රේඩියෝ ඔපරේටර් ලෙස මේ කාර්ය මණ්ඩලය බෙදිලා යනවා. ඒ කියන්නේ එක ටයිගර් ටැංකියකට 5 දිනකට ගමන් කරන්න පුළුවන්. පිටත බඳ සඳහා යොදාගෙන තිබුණේ අඟල් 5ක් පමණ ඝනකමකින් යුත් තහඩුයි. ඒ කාලේ මිත්‍ර හමුදා ළඟ මේ ඝනකම් තහඩු සිදුරු කරගෙන යන අවියක් තිබිලා නැහැ. ඔවුන්ගේ යුද ටැංකි නාශක ගිනි අවි පළ රහිත වුණා. ටයිගර් ටැංකියක ප්‍රධාන තුවක්කුව මිලිමීටර 88 තුවක්කුව. මෙමගින් උපරිම කිලෝමීටරයක් දුරකට වෙඩි තැබීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මිලිමීටර 100ක් මහත තහඩු සිදුරු කරගෙන යන ලෙස වෙඩි තැබීමටත් හැකියාව තිබිලා තියෙනවා. ගන්න එක අපාරු රීලෝඩ් කරන්න තප්පර 10ක් ගත වෙලා තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර 45කින් සාමාන්‍ය මාර්ගයකත් පැයට කිලෝමීටර 20ක වේගෙන් දුෂ්කර මාර්ගවලත් ධාවනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල ෆයර් පවර් එකක් වගේම විනාශ කිරීමට අපහසු බඳකින් සහිත ටයිගර් ටැංක් එක නිර්මාණය කරන ලද්දේ එර්වින් ඇඩස් කියන ජර්මන් ජාතික ඉංජිනේරුවා විසින්. මොහු විසින් මේ නිර්මාණය කරන ලද්දේ එකල තිබූ යුද්ධ ටැංකි තාක්ෂණයටත් වඩා ඉදිරියෙන් සිටින ලෙසටයි. ජර්මන් හමුදා විසින් ටයිගර් ටැංකිය නිර්මාණය කරන ලද්දේ ප්‍රහාරාත්මක හා මිත්‍ර හමුදා ඉදිරි ආරක්ෂක වළලු බිඳ දැමීමේ මෙහෙයුම් සඳහායි. නමුත් ටයිගර් යුද්ධ ටැංකිය යුද්ධ පිටියට එක්වන විට එකල ජර්මන් හමුදා සිටියේ මිත්‍ර හමුදා විසින් එල්ල කළ ප්‍රතිපාරමුවේ පසුබසමිනි. මේ නිසා ටයිගර් යුද්ධ ටැංකිය යොදාගන්න ලැබුවේ සතුරු යුද්ධ ටැංකි විනාශ කිරීමටත් පාබල හමුදාවට අමතර වෙඩි බලයක් ලබා දීමටත්. ඒ වගේම තමයි ටයිගර් යුද්ධ ටැංකිවල අධික බර නිසා ඉමහා මඩ සහිත මාර්ගවල පාලම් මතින් ගමන් කිරීමට ඉතාම අපහසු වුණා. ටයිගර් යුද්ධ ටැංකියක් නිෂ්පාදනයට වගේම ප්‍රවාහනය කරන්නත් අතිවිශාල මුදලක් වැය වුණා. මෙම අධික පිරිවැය නිසා ජර්මන් හමුදා විසින් නිෂ්පාදනය කරන ලද ටයිගර් යුද්ධ ටැංකි ප්‍රමාණය 1347ක් පමණයි. කෙසේ වෙතත් ටයිගර් යුද්ධ ටැංකියක ප්‍රධාන අණදෙන නිලධාරියා වීම විශාල ගෞරවයක් ලෙස ජර්මන් හමුදා විසින් පිළිගනු ලැබුවා. ඔවුන්ගේ පරිණතභාවයට හා ලැබූ ජයග්‍රහණ සලකා බලා ටයිගර් ඒස් කියන විශේෂ නම්බු නාමයක් ලබා දීලා තියෙනවා. මේ ටයිගර් ඒස්ලා අතරින් මිචෙල් විට්මන් විශේෂ වෙනවා. මොහු විසින් මිත්‍ර හමුදා යුද්ධ ටැංකි 138ක් හා යුද ටැංකි නාශක ගිනි අවි 132ක් තමන්ගේ ටයිගර් ටැංකි භාවිතයෙන් විනාශ කරලා තියෙනවා. පසුකාලිනව මිත්‍ර හමුදා විසින් ටයිගර් යුද්ධ ටැංකියට අභියෝගයක් එල්ල කළ හැකි යුද්ධ ටැංකි නිර්මාණය කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය රාජකීය හමුදා විසින් නිමවුණු ෂර්මන් ෆයර්ෆ්ලයි හා සෝවියට් රතු හමුදාවේ T-34 යන යුද්ධ ටැංකි ටයිගර් යුද්ධ ටැංකියට අභියෝගයක් වූවා. බොහොමයක් සටන්වලදී ටයිගර් යුද්ධ ටැංකිවලට වටකර පහර දී විනාශ කිරීමට මිත්‍ර හමුදා සමත් වෙනවා. කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධයේ ප්‍රබලතම යුද්ධ ටැංකිය වූයේ ටයිගර් යුද්ධ ටැංකිය බවට අදටත් යුද විශ්ලේෂකයන් විසින් පිළිගනු ලබන සත්‍යය. ඉතින් තවත් වැදගත් විස්තර ඇතුළත් වීඩියෝකින් අපි හමු වනතුරු ඔබට ආයුබෝවන්.